සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් කියන්නත් බෑනේ. තාම අපේ රටේ කරදර තාම ඉවර වෙලා නැහැ. අද උදේ පොඩ්ඩක් පාරට ආවා වැඩ වගේක් කරගන්න. ඉතින් පාරේ මිනිස්සුත් නැහැ. වාහනත් නැහැ. ඇයි තාම පෙට්‍රල් ප්‍රශ්න? ඒ ප්‍රශ්න අපිට තාම විසඳිලා නැහැනේ. ඉතින් ඉක්මනින්ම මේ දේවල් ඉවර වෙලා අපිට හොඳ කලක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අපිටත් දැන් පෙට්‍රල් ප්‍රශ්නේ ලොකුවටම බලපානවා. මට හොස්පිටල් යන්න තිබ්බා. හොස්පිටල් යන්න තමයි අපි පෙට්‍රල් ටික ඉතුරු කරන් තියාගත්තේ. ඉතින් හොස්පිටල් යනකොට මේ කොළඹට ආපු විදිහ තමයි බලන්න, නිකන් පාළුවට ගිහිල්ලානේ මිනිස්සුන්ට රැකියාවලට යන්නත් බෑ. ඉතින් මේ හැමදේම දුර වෙලා ඉක්මනින් හොඳ කාලයක් උදා වෙන්න කියලා අපි අපේ රටට ප්‍රාර්ථනා කරමු. දළදා සමිඳු පිහිටින් අපේ රටට කිසිම කරදරයක් දුකක් එන්න එපා. මෙතුවක්කල් අපේ ජනතාව යම් කිසි දුකක් විඳිනවා නම් ඒ දුක් කරදර වලින් මිදී හොඳ දවසක් උදා වෙන්න කියලා අපි හැමෝම එකසිතින් ප්‍රාර්ථනා කරමු. ඉතින් එක පාටම රෑ මම නිදියගෙන ඉන්නකොට මට මතක් වුණා මගේ ගෙදරට ගෙවල් කිහිපයක් එයාහයින් බණ ගෙදරක් තිබ්බා ළඟදී. ඉතින් ඒ බණ ගෙදරට මට එදා යන්න බැරි වුණා. හස්බන්ඩ් තමයි බණ ගෙදරට ගියේ. ඉතින් බණ ගෙදරින් මට එවල තිබ්බා දෝනිටයි මට කෑම පිඟානක්. මොකද එදා මට ලොකු කරදරයක් වෙලා තමයි බණ ගෙදරට යන්න බැරි වුණේ ඇත්තටම. ඉතින් ඒක නිසා එයාලා මට කෑම පිඟානක් එවලා තිබ්බා. අනේ මට ඒ කෑම පිඟාන ගිය ටිකේ අසනීප වෙච්ච නිසා දෙන්න බැරි වුණා. ඉතින් අපි ඉගෙනගෙන තියෙන්නේ, අපේ රටේ මිනිස්සු ඉගෙනගෙන තියෙන්නේ කළගුණ සලකන්නනේ. මගේ අම්මා කොච්චර දුප්පත් කෙනෙක් වුණත් අපිට කියලා දීලා තියෙන්නේ කෑම පිඟානක් යම් කිසි කෙනෙක් දුන්නොත් එහෙම කවදාකවත් හිස් පිඟාන එයාට දෙන්න එපා. ඒකට ඔයත් මොන හරි හදලා දෙන්න කියලා. ඉතින් පොඩි කාලේ ඉඳන්ම කොච්චර අගහිංකම් තිබ්බත් මගේ දෙමව්පියෝ ගොඩාක් උගත් මිනිස්සු නෙමෙයි. නමුත් එයාලා ගොඩාක් ආර්ථික ප්‍රශ්නත් එක්ක තමයි අපිව හැදුවේ. ඒ වුණාට මම අද සතුටු වෙනවා. අපි ගොඩාක් ගුණ යහපත් ගුණදම් ඉගෙන ගත්තේ අපේ අම්මගෙන් තාත්තගෙන්. ඉතින් ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එක අරන් ආවේ එයාලට රෑ කෑමට තෝසෙ දෙන්නත් එක්ක. මම වෙනදට තෝසෙ හදන්නේ මෙන්න මේ නාන් ස්ටික් පෑන් එකේ. මේ ප්‍රශ්නේ නම් ඔයාලටත් වෙලා ඇති. තෝසෙ හදනකොට වටේ නිකන් රැලි වෙලා ලස්සනට අර පිපිම ගතිය නැහැ තෝසෙවල. තෝසෙ හරියට ලස්සන මල්පෙති වගේ තියෙන්න ඕනේ. ඉතින් එහෙම වෙන්නේ නැහැ ඒ වගේ නාන් ස්ටික් භාජනයක හැදුවාම. ඉතින් ඒක නිසා මට හොඳට මතකයි මගේ අම්මලා ඉස්සර තෝසෙ හදන්න මේ වගේ ඇලිමිනියම් තැටියක් තමයි ගන්න. ඉතින් ඒක තමයි තෝසෙවලට ගොඩාක්ම හොඳ. ඉතින් තෝසෙ තැටිය කොහොමද පදම් කරගන්නේ කියලා තමයි අද මම ඔයාලට කියන්න හිතුවේ. මේක බොහොම පැරණි ක්‍රමයක්. අපේ අම්මලත් මේ දේ කරලා තියෙනවා. ඉතින් ඒ බලාගෙන ඒ මතකෙන් තමයි මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ. ඉතින් මෙන්න මේ වගේ කොටන් රෙදි කෑල්ලක්, හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් ගන්න අරගෙන පොට්ටනියක් හදාගන්න. ඒක ඔයාලට තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රිජ් එකේ. ඒ වගේම ඔයාට ඕන වෙනවා තලතෙල් ටිකක් ඕන වෙනවා. තලතෙල් නැත්තම් සෙසමි ඔයිල් නත් ඔයාට ගන්න පුළුවන්. ඒත් එක්කම පොල්තෙල් ටිකකුත් අවශ්‍ය වෙනවා. ඒ සමගම බිත්තර කහ මදයක් ඕන වෙනවා. ඉතින් තාච්චියක් ලිප තියලා තලතෙල් ටිකක් වැඩිපුර දාගන්න. මොකද ඒ තෙල් තමයි අපි නැවත නැවත තෝසෙ තැටිය පදම් කරන්න ගන්නේ. ඉතින් අලුත් තෝසෙ තැටියක් ගත්තාම තෝසෙ තැටිය ඇලවෙන්න බලනවා. ඔයගලන්ට ආප්ප තාච්චියටත් මේ ප්‍රශ්නේ වෙලා ඇති. ආප්ප ගිල භාජනය ඇලවෙනවා. නාන් ස්ටික් භාජනයක් පාවිච්චි කරොත් එහෙම වෙන්නේ නැහැ. නමුත් ආප්ප වුණත් හදද්දී නාන් ස්ටික් තාච්චියක ආප්ප හදනකොට ඒකෙත් අර වටේ මැලවිලා වැටෙන්න වගේ බලනවා. ඉතින් ඒ වගේ වෙන්නේ ඇලිමිනියම් තාච්චියක් ආප්ප වලටත් පාවිච්චි කරාම. ඉතින් හොඳම දේ තමයි ඇලිමිනියම් වලින් හදපු තෝසෙ තැටියක් සහ ආප්ප සෑදීමේදී ආප්ප තාච්චියක් ඇලිමිනියම් වලින් ගන්න එක තමයි හොඳම දේ. ඉතින් තත්වයෙන් හොඳ උසස් ඇලිමිනියම් භාජනයක් ගන්න. මොකද සමහරු කියනවා ඇලිමිනියම් හොඳ නැහැ කියලා. ඉතින් ගොඩක්
ඔයාලා ඒ ගැන කන්සර්න් නම් තත්ත්වයෙන් උසස් හොඳ තැනකින් හොඳ ඇල්මිනියම් භාජනයක් ගන්න. ඒ වගේම කාම්බි වයර් වලින් මදින්න යන්න එපා. ඇල්මිනියම් ගත්තාම එතකොට තමයි ඒවා අපේ ආහාර පාන එක්ක එකතු වෙන්නේ. ඉතින් බිත්තර කහ මදේ මේ තෙලට දාලා බැදගෙන ඒකටම උළුහාල් දාලා බිත්තරයටම උළුහාල් දාලා බැදගන්න. ඉතින් එහෙම තමයි දැන් අපි ඕකෙන් තමයි තෝසෙ තැටිය පදම් කරන්න යන්නේ. ඉතින් ඒක ඔයා වෙනම භාජනයකට දාලා තියාගන්න. ඒත් එක්කම දැන් අලුත් තැටියක් නිසා මම නැවතත් අර බිත්තරේ තෙල් සමග තියෙන බිත්තරේ දාලා තැටිය මම රත් වෙන්න තියලා තැටිය ටිකක් පදම් කරගන්නවා. මොකද එතකොට ඇලවෙන්නේ නැහැ. ඔයාලටත් ඒක වෙලා ඇති. අලුතෙන් භාජනයක් ගත්තාම තෝසේ ආපහුම හදනකොට ඇලවෙන්න බලනවනේ. ඉතින් ඇලවෙන්නේ නැහැ. ඒ වගේම ඉක්මනින්ම ගැලවෙනවා. ලස්සනට තෝසේක ආපේක ලස්සනට හයියට තියෙනවා. නැත්තම් ආප මැලවිලා නිකන් අපි නන් ස්ටික් එක ආප හැදුවම ආප වාටි එහෙම මැලවිලා නැමිලා තියෙනවා. එතකොට හරි කැතයි. ආප වාටි ලස්සනට ශක්තිමත්ව තියෙනකොට තමයි ගොඩක් ලස්සන අර ඒ ක්‍රන්චි ගතියට කන්න කැමතිනේ ගොඩක් අය. ඉතින් මේ විදිහට තමයි තෝසෙ තැටිය සහ ආප දාජිය පදම් කරගන්න හදන බිත්තර සැකසුම හදාගන්නේ. ඉතින් මේ නිතර ඔයාලට පුළුවන් අර පොට්ටනියෙම අරගෙන තෙල් තැටියට ගා ගන්න, ඒක ළඟින් තියාගන්න. ඒ වගේම මේක දවස් දෙකක් වගේ ෆ්‍රිජ් එකේ තියලා මේ බිත්තර මිශ්‍රණයත් දවස් දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පොට්ටනිය නම් ඔයාට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. සෝදන්න අවශ්‍ය නැහැ. ඔයා ෆ්‍රිජ් එකේම තියලා තියන්න. ඉතින් මේ තියෙන්නේ කලින් දවසේ රෑ මම සුදු කැකුළු හාල් හුණ්ඩු දෙකකට නැවුම් පිරිසිදු උළුඳු හුණ්ඩුවක් දමා පෙඟෙන්න තියලා උදේ කොටලා සාදාගත්ත මිශ්‍රණය තමයි මේ තෝස මිශ්‍රණය. ඉතින් තෝස මිශ්‍රණය ඔයාලා හදන්න දන්නේ නැත්නම් මම කමෙන්ට් එකක් විදියට පින් කරලා දාන්නම්. මේ විදියට හැදුවාම ඇත්තටම බේකින් සෝඩා, බේකින් පවුඩර් කිසිම දෙයක් මම දාන්නේ නැතුව තමයි මේ තෝස මිශ්‍රණය හැදුවේ. මොකද උළුඳු දාලා තියෙන නිසා ඉක්මනට ගැලවෙන, ඒ වගේම හරිම ෆ්ලෆි, හරිම ස්මූත්, රසම රස තෝස එකක් හදාගන්න පුළුවන් මේ මිශ්‍රණයෙන්. ඉතින් කඩේ වගේ නෙමෙයි, ගොඩාක් නැවුම් රසම රස තෝසේ තමයි මගේ අම්මත් හදන්නේ මේ විදිහට. ඉතින් එයා තමයි මට කියලා දුන්නේ මේ විදිහට හදන්න කියලා. දැන් මම තෝසේ හදන්න යන්නේ. ඉතින් මිශ්‍රණයට වතුර අඩු වැඩි අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. දාගෙන දැන් මම පෙන්නන්නම් කොහොමද මම අලුතෙන් ගත්ත පදං කළ තෝසේ තැටි කොහොමද තෝසේ හදාගන්නේ කියලා. ඉතින් තෝසේක හදන්න කලින් මම සාම්බාර එකක් හදාගත්තා. සාම්බාර එක ඇත්තටම හැදුවේ ගෙදර ලොකුවට එළවලු එහෙම තිබ්බේ නැහැ. ඉතින් මට මාකට් එකටත් යන්න බැරි වුණා එළවලු එහෙම ගන්න. ඉතින් ගෙදර තිබ්බ බඩු වලින් තමයි මම පරිප්පු දාලා හදපු සාම්බාර එක තමයි මේ. අපි සාමාන්‍යයෙන් පරිප්පු හදන විදියට එළවලු ටික දාලා තමයි මම මේ සාම්බාර එක හදාගත්තේ. එකත් හදල ඉවරලා චිකන් කරියෙකුත් හැදුවා. මොකද එතකොට ගොඩක් කන්න ආසයිනේ කට්ටිය චිකන් කරි. එහෙම මටන් කරිත් හොඳයි තෝසේ වලට. ඉතින් චිකන් කරියක් හැදුවා. ඒ වගේම පොල් චට්නියෙකුත් හැදුවා. ඇත්තටම මම උයෝ ඉන්නකොට කරන්ට් එක ගිය නිසා මම කරන් ලිපේන වෙන ටට්ටක් ගාල උයාගත්. ඉතින් ගොඩක් විස්තර ඔයගලන්ට පෙන්වන්න බැරි වුණේ ඒක නිසා.
මොකද නැත්තම් ගොඩාක් රෑබෝ වුණාම මම අර කෑම පිඟානත් එක්ක මේ දේවල් මගේ අසල්වාසි කෙනාට දෙන්නනේ හැදුවේ. අපේ ගෙදරටත් එක්ක තමයි හැදුවේ. ඉතින් ටඩක් ගාලා ඒක නිසා ව්‍යාගත්තා. ඉතින් දැන් මන් තෝසේ හදන්න යන්නේ තෝසේ තැටියේ රත් වෙන්න තියලා හොඳට අර අපි පදම් කරගන්න හදපු පොට්ටනියෙන් තමයි දැන් මන් පදම් කරගෙන වතුර චුට්ටක් ඉහලා බලන්න ඔයාගේ තැටිය හොඳට රත් වෙලාද කියලා. නැත්නම් තැටිය හොඳට රත්ුන් ඕනට වඩා රත් වුණාමත් හොඳ නැහැ. අඩුවෙන් රත් වුණාමත් හොඳ නැහැ. ඒක නිසා කෝකටත් වතුර බින්දුවක් දාන්න ඔයා තැටිය ලිපේ තියලා තෝසේක දාන්න කලින්. ඉතින් තෝසේ හදනකොට ඔයාලට පුළුවන් එක එක විදිහට පේපර් තෝසේ මේ එකම මිශ්‍රණයෙන් තමයි ඒ සේරම හදාගන්න. බටර් දාලා බටර් තෝසේ හදන්න පුළුවන්. ඊතර ගී දාලා ගී තෝසේ හදන්න පුළුවන්. ඉතින් අපේ ගෙදර අය හරි ආසයි බටර් දාලා ගී දාලා තෝසේ හදනවට. ඉතින් ධෝනි එහෙම ගොඩක් ආසයි එහෙම කන්න. ඉතින් එයාලටත් ඒ විදිහටම හැදුවා. මේ ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් තෝසේ 20ක් වගේ මම මේ දාපු, ඒ කියන්නේ අර අපි රයිස් කුකර් එකේ තියෙන කප් එක තියෙන්නේ. ඒ කප් එකෙන් දෙකක් තමයි මම සුදු කැකුළු හාල් ගත්තේ. ඒ වගේම කලින් මට චුට්ටක් වැරදුනා, මම උළුඳුත් ගත්තේ කප් එකෙන් දෙකක ප්‍රමාණය තමයි. උළුඳු ටිකක් වැඩි වුණාම තෝසේක ගොඩක් රස වෙනවා. ඉතින් ඒ ප්‍රමාණයට තමයි මම තෝසේ හදාගත්තේ. ඉතින් කෑම මේ අර කලින් දීපු කෑම පිඟානටත් එක්ක තමයි වැඩිපුරමම තෝසේ හදාගත්තේ. ඉතින් තෝසේ හදන අතර වාරි අතරින් පතර ඔයාලට පුළුවන් අර පොට්ටනියෙන් අර තෙල් චුට්ටක් අරගෙන තැටියේ ගාලා තෝසේ හදන්න. එතකොට ඇලවෙන්නේ නැහැ. ඉතින් මෙහෙම තමයි හදාගන්නේ. ඉතින් ධෝනි ආස විදිහේ බටර් දාලා තෝසේ හැදුවේ. හරි ආසයි බටර් දාලා තෝසේ හදන්න. ඒ වගේම කෑම පිඟානට මම තෝසේ පොල් චට්නි, වෑංජන වර්ග සියලුම දේවල් එක්ක මගේ අසල්වාසි ගෙදරට කෑම පිඟානත් ඒ විදිහට මෙයාලට දුන්නා. ඉතින් ඔයාලා අද වීඩියෝ එකෙන් යම් දෙයක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මගේ චැනල් එකට අලුතෙන් ආපු කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ක්ලික් කරලා චැනල් එකට එකතු වෙන්න කියලා මම සාදරයෙන් ඔයගලන්ට ආරාධනා කරනවා. ඉතින් මගේ හැමදාම බලන වීඩියෝස් බලන මගේ ආදරණීය යාළුවන්ට ගොඩාක් ආදරේ. ඔයගොල්ලෝ ලස්සන කමෙන්ට් කරනවා, මාව දිරිමත් කරනවා. ඉතින් ඔයාලා හැමෝටම කරන කියන සීලුම් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා, ඒ වගේම රටේ සීලුම් ප්‍රශ්න ඉවර වෙලා හොඳ දවසක් උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගම අද ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න, කිසිම දුකක් කරදරයක් වන්නට එපා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. ගොඩාරියක් ආදරේ.